ුව මාර්පනගියා වගේ. ඉස්සර කාලෙ හිටිය ටිකක් මෝඩ දරුණේ. එයාග නමි කලුව. මේ කලුව වැඩපල කරගෙන හිි නොකූ අලවූක. ඉතින් මේ වලව්‍ය රාලහාමිට දවසක් වූන වනා කළුවට කියන වැඩක් කරගන්න. මේ කළුවගෙන් වැඩක් කරගන්න එක ටිකක් අමාරු දෙයක් කියල දන්න රාලහාමි වේල පහම කළුවට කත්තා කළ. මේ කලුවෝ කළුවෝ! ආවනම් ටිකක් මෙහාට ඇයිරාලහාමි මට කතා කරේ කියන කළුවේවිත් එහුවා. කළුවෝ හෙට උදේමවුම මාරපන වලව්වට ගිහින් එන්න ඕන ඔන්න මං කලින්ම කිව්වා තේරුණානේ? එහෙමයි එහෙමයි රාලහාමි කළුව කිව්වා. මේ මේ කළුවෝ පෝයිතින් පනිවිඩේ කියල ඉවර කරන්නක් බැරිවුුණා. මොහෙන් අතුෘුදහං වනාද මන්ද. මක් නේ හෙටඋදේ පාන්දර යනකොටම පනිවිඩේ කියනවා කියලා රාලහාමි හිතුව. ඔන්න ඉතිං ඒ දවසත් ගෙවිලා අලුද්දවසක් උදාවෙලා පන්ද මුදුනි ලස්සනට ඉරපැව්වා රාලහාමිත් පාන්දරම නැකිටලා කළුවට පනිවිඩේ කියන්න කියල හිතාගෙන එළියටආාව ඒත් කලුවනම් පේන්න හිටියනේ කලුවෝ කලුවෝ! කෝ මේක! මේකට මොනව වුුණාද. ඊ හවස යසාගේට හිටියනි. රාලහාමි කොච්චරකෑ ගෙහුවත් වලව්ව පෙරල පෙරළ හෙව්වත් කළුවනම් හොයාගන්න බැරිවුුණා. ඉතිං ඔන්න ඔොහොම දවසගෙවිල ගිහිල්ල හවස්සුනා. හවස්වෙද්දි කළුවා හතිදාගෙන දුවගෙන දුවගෙන වලව්වට ආව. කළුව දැක්ක විතරයි රාලාහාමිට හොඳටම කේන්ති ගියා. කොහෙද කලුවගිය මම උගර ලේ රහවෙනකම් කෑගැහුව ගේ පුරාම් හෙව්වා වත්ත පිටියෙත් බැලුව මම යිය කිව්ව නේද අද උදේම මාරපන වලවුවට ගිහින් එ ඕන කියලා. ඉතිං ඒක නේන ග්‍රාලහාමි ගිහින් තකහනියක්ම මං මේ ආව කියල කළුව කිව්වා. ආ! රාලාහාමිට පුදුමයි. ඔහු මේ තකහනිය මාව රාලහාමි එන්න කිව්ව නිසානි. ඒක නිසා මට හරියට දවල්ට කෑවකන්න බැරවුණා. එවුනාට රාලහාමි මේ කළුවා ඕවන් මාරපන ගිහින් ආව කියල කළුව රාලහාමිට කිව්වා. මාරපන ගියාට වැඩක් වනේ නෑනෙ කළුවේ. මම කියන්න තියෙනවකිව්ව පනිවිඩේ අහංගයේ නෑනේ. දැංගිතින් ඒ ගමනින් කිසීම ප්‍රයෝජනයක් තියෙනවද කියල කළුවගෙන් රාලහාමි ඇහ්ුව. අනේ තරහගන්ඩ එපා රාලහාමි මටගිහින් එන්න කිව්ව නිසා මංගිහින් ආාව කියල කළුව කිව්වා. කළ යුතුදේ නොක්කර වෙනත් දේවල් කරන හැම වෙලාවකම මේ උපමාව තමයි අපට මත්තක් වෙන්නේ. කළුව මාරපංගියයා වගේ. உන්නේඉතිං? මේ වගේ ලස්සන කතාවකි ආය හමුුවම් මේ කතාව හොundaයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාාන්න මේ වගේ කතා තවත් බලන්න ආසාය අපේ චැනල්ල එක සබස්ක්‍රයිප් කරල තියාගන්න ඔයාල හැමෝන්ටම සුබ දව